අපේ නිවාඩු ගන්නලා තියෙන බස් අත තියෙනවා. ඒ නිවාඩු අවලංගු කළා බස් අත 6200ක් පමණ 21 වෙනිදා දක්වා අපි පළාත් තුළ ධාවනයට එක් කළා තියෙනවා. මාර්ග 475ක් පමණ මේ අවුරුදු සේවා ක්‍රියාත්මකයි. ප්‍රධාන බස් සැවතුම් පොළවල් පහක සිට කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් සැවතුම් පොළ, කඩුවෙල බස් සැවතුම් පොළ, කටුනායක ඇවරිවත්ත බස් සැවතුම් පොළ, කඩවත ප්‍රධාන බස් සැවතුම් පොළ, පානදුර ප්‍රධාන බස් සැවතුම් පොළේ සිට අපේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙමින් අපේ බස් රථ පළාත තුළ තිබෙන අතිරේක බස් අත සාමාන්‍යයෙන් 750කට ආසන ප්‍රමාණයක් අපි මේ විශේෂ සේවා බස් අත සේවා පවත්වාගෙන යාමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අපි ලබා දීමට පියවර ගන්නවා. වැඩිපුර මුදල් අය කරොත් අපිට කතා කරන්න 0112 860 860 කියන දුරකථන අංකයට. 12 වෙනි දින ගල්කිස් ඉඳලා යාපනය දක්වා දුම්රියක් දාවගෙන එනවා. ගල්කිස්ෙන් රාත්‍රී 9 කාලට කොටුවෙන් පිටත් වෙනවා රාත්‍රී 10ට. යාපනයෙන් දුම්රියක් 13 වෙනිදා රාත්‍රී 8:50ට පිටත් වෙන දුම්රිය කොළඹ කොටුවට 4:28 පැමිණලා 4:30ට කොළඹ කොටුවෙන් පිටත් වෙලා ගල්කිස්සට උදෑසන 5ට ළඟා වෙනවා. 12 කොළඹ කොටුව කුරුණෑගල අතර දුම්රියක් දාවගෙන එනවා. කොළඹින් පස්වරු 1:05ට පිටත් වෙලා කුරුණෑගලට 3:08ට ළඟා වෙනවා. කුරුණෑගලින් පස්වරු 4ට පිටත් වෙන දුම්රිය කොළඹ කොටුවට 5:54ට ළඟා වෙනවා. මරදාන ගාල්ල දක්වා 12:13:16 යන දිනවල පෙරවරු 9:20ට දුම්රියක් පිටත් වෙනවා. ගාල්ලට 12:02ට ළඟා වෙනවා. නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රියක් දායනවා උදෑසන 6:05ට මරදානෙන්. 12:13:15:16 යන දිනවල 12:13:15:16 යන දිනවල මාතරින් පස්වරු 4ට පිටත් වෙන ශ්‍රීග්‍රාමී දුම්රිය මරදානට ළඟා වෙනවා 6:46ට. පස්වරු 3:55ට වවුනියා යන නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රිය 12 සහ 13 දින දෙකේ යාපනය දක්වා දීර්ඝ කරලා තියෙනවා. ආපසු වෙන මගින් සඳහා යාපනයෙන් 15 වෙනිදා දුම්රියක් කොළඹට ළඟා වෙනවා. බදුල්ලෙන් 15, 17, 19, 21 විශේෂ දුම්රියක් ළඟා වෙනවා. මහනුවරින් 16 වෙනිදා විශේෂ දුම්රියක් ළඟා වෙනවා. ඊට අමතරව 15 වෙනිදා 28 වෙනිදා වෙනකන් නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රියක් වෙනවා. කාලයෙන් 15:16 මාතරින් 15:16 විශේෂ දුම්රිය දාවනවා.